ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. විමුක්තිවත් හිමාලිවත් දකිද්දි මේ දාට පුදුම සිතුනේ. කෙල්ලයි කොල්ලයි මැරි කරලා ඇවිත් වගේ. ලස්සන කපල් එකක්. ඇහැ සිතුවාය. ඇයට වර්ෂාත් විමුක්ති මේ ගෙදරට එකට ආ හැටි සී නොවෙනවා නොහේ. අම්මේ මේ අලුත් ජෝඩුව කොයන ගමන්ද? ලස්සනට ඇඳගෙන මේදා කටපුරා ඇසුවාය. විමුක්ති සිනාසුනේ මොකද්ද අපහසුතාවය කිනි? හිමාලිනම් ඒ කතාවෙන් පැලුනාය. ඇය සාරි පොටත් ඉස්සරහට ගෙන ලස්සනට විමුක්ති දෙස බැලුවාය. නිකං ආවාක්කේ විමුක්ති කීවේය. ඇයට බැලුනේ හිමාලි දෙසය. ඇය අද වෙනදාටත් වඩා ලස්සනයයි මේදාට සිතුනි. ඉඳගන්න මල්ලියේ, ඉතින් අදනේ අපේ කෙල්ලගේ ලස්සන දැක්කේ. හිමාලි සිනාවක් සමගම ඇස් බර කළාය. ඇයව කරන්නේ නැගීගෙන එන නිලියක් ලෙසිනි. ඒ මොහොතේ විමුක්තිද බැලුවේ ඇය දැසය. නංගියද ලස්සනයි තමා නේදක්කේ? ඔහු නියතමානී ලෙස කීවේය. මේදා හිමාලි දෙස බලා ඇස්සලින් මොනවද කීවේය? අපි කෝවිලිටත් ගිහින් ආවයක්කේ? ඒක හොඳයි. බාරිකුත් උනානම්නෙ හොඳ. මම නම් වුණා. හිමාලි නෙත් බර කර කීවාය. ඉන්න දෙන්නටම මම මොනහරි බොන්න ලෑස්සි කරන්නම්. දුවාකෝක්කේ? විමුක්ති ඇසුයේය. නිදි මල්ලි දැන් මේ වෝෂ් එකක් දාලා කිරි දුන්නේ. විමුක්ති කාමරයට ගියේ කෙල්ලගේ මුහුණ ටිකක් බලාගන්නටය. හිමාලි එහෙමම මේදා සමගම කුස්සියට ගියාය. යන අතරතුර මේදා හිමාලිගේ අතක් අල්ලා ගත්තාය. මොකද මේ කෙල්ලේ? උදේ එකපාරටම ඇඳගන්න කිව්වා. ඉතින් මාත් ඇඳගත්තා. කෝවිල් ගියා. තව තැන් දෙක තුනකට ගියා. කොල්ලා උඹට ලං වෙන්න අරන්. මම මේ කොල්ලා ගැන හොඳට දන්නවා. මටත් හිතෙනවා අක්කේ මෙහෙම යා පස්සේ වැටිලා ඉන්න තියෙනවනා මට ඒ ඇති. හිමාලි මවාගත් හැඟුම්බර බවකින් කීවාය. කෙල්ලේ අක්කේ, කොල්ලගේ හිතේ කෙනෙක් උන්නනේ. ඒ මතකේ මකාගෙන තමා උඹ එන්නේ. එයත් ලේසි පාසු විදියට නෙමේ ලව් කළේ. මන් දන්නවා අක්කේ, අද උඹව දැක්කම මට මතක් වුණේ වාශව. ඉස්සර එයා සාරිය හැම ඇඳලා මල්ලි එක්ක මෙහෙ එන්නේ ඔහොමම තමා. එහෙනම් මගේ වේශ නිරූපණේ හරි. හිමාලි සිතුවාය. එයා කියලා හිතන් හරි මට ආදරේ කරනවන මට ඇති. අයියාගේ හිත හැදෙන්නයි මට ඕන. උඹට විතරයි ඒක කරන්නත් පුළුවන්. උඹ මේ කතාව ආයෙත් ලියන්න ඕන. මේදා තේ හදමින් කීවාය. මම කතාව අලුතින් ලියනවා විතරක් නෙමේ, කතාව අධ්‍යක්ෂණයත් කරනවා. ඊට පස්සේ කතාව ලියවෙන්නේ මට ඕන විදියට. මමයි ප්‍රධාන චරිතය. හිමාලි සිතින් කීවාය. අද ඉතින් දෙන්නත් එක්ක කොහරි ලංච් එකකට ඵලයන්. එහෙම නිලස්සන
මේදාගේ කතාවට හිමාලි ලස්සනට සිනාසුනාය. එක්කන් යනවා කිව්වා. ඇය පැද්දි පැද්දි කීවාය. පසුව හිමාලි මේදාව කුස්සියේදිම වැළඳගත්තාය. ඇයි වස්තුවේ මේ? ඔයාට සුදුවක්කේ පිං. මම මගේ අම්මට පස්සේ ගරු කරන්නේ ඔයාට. මේදා මේ රඟපෑමින් වශී වූවාය. ඇයි එහෙමම අනිත් පැත්තට හැරි හිමාලිගේ හිස අත ගෑවාය. මම තුඹට හරි ආදරෙයි කෙල්ලේ. මේදා ඇනුම්බරව කීවාය. හිමාලි මේදාගේ වතින් මිදුනේ ඇගේ කිරිබර වූ පපුව තිබය. කොක්කු පිරිලා හිමාලි සිනාසී කීවාය. උඹෙත් පිරෙයි. මේදා හිමාලිගේ සිනිදු කොපුලක් මිරිකා කීවාය. අණ්ඩාදපුර ගමන යෙදී ඇත්තේ අනිද්දාටය. හිමාලි උන්නේ පිපිරෙන්නට ආසන්නවය. මේ ගමන ජීවිතයේ යෙදුන වාසනාවන්තම ගමන වන බව හිමාලි දනී. ඒ නිසාම ඇය ඒ ගමනට සූදානම් වූයේ පුදුමාකාර උනන්දුවකිනි. ඒ ගමන යන්නේ විමුක්ති හිමාලි තනිවමය. මැරි කරලා හනිමූන් යනකල් මේක පුංචි හනිමූන් එකක් කරගන්නවා. අපි දෙන්න විතරයි. මොනවා වෙන්න බැරිද? විමුක්ති උදින්ම පොත්තලට යන්නට සූදානම් වූයේ. හෙට යන්නට වෙලාවක් ඉදෙන්නේ නැත. අනිත් කොහොමත් පොයය පොත්තල වහලාය. හිමාලි ආවේ තේ තරගෙනය. ඇය උන්නේ රෑඳුන් රෑඳුමට උඩින් හවුස් කෝට් එක දමාගෙනය. කොණ්ඩය එක මිටකට වන්නට උඩට බැඳගෙන වුන් ඇය වෙතින් මේ පාන්දර එන්නේ අලුත විවාහ වූ යෝන් බිරිඳකගේ මන්මත් අනුරාගී බවය. කාමරයට ආ ඇය විමුක්ති දෙස බලන්නේ වෙනස්ම ඇස්වලිනි. ඒවා ඇවිලෙන වීදුරු බෝලමිනි. මං හිතුවා තව පරක් වෙලා යයි කියලා. හිමාලි ටයිපටිය රැගෙන ඔහු ළඟටම ආවාය. දන්නවද ටයි එක දාන්න? දාන්නද? විමුක්ති හිස සැලුවේය. ඇය ඕනවටත් වඩා ඔහු සමීපයට ආවාය. ඇගේ දුහුල් රෑඳුමට යටින් පොපියන ලැම අසාමාන්‍ය ලෙස ඔහුගේ වතේ ඇලේ. ඒවා පිපී එන්නේ මොනවද ඉල්ලන්නාක් මෙනි. ඒත් විමුක්ති උන්නේ ඇයට ටයිපටිය බඳින්නට පහසු ලෙස ගෙල ඔසවාය. අයියේ, එයා තුදේ ඇවිත් ටයි එක දානවද? විමුක්ති කතා කළේ නැත. නොකරපු දෙයක් නෑ නංගි. ඔව්, ගොරෝද හඬකින් කීවේය. ඒකිට වෙන වැඩක් තිබිලම නෑ. ඇලිලම ඉන්න ඇති. මේ කාමරවල මොනා වෙන්න ඇද්ද? උදේ පාන්දර කවුරු එනවද? ඒකිට ඉන්නම බැරු ඇති. පිස්සු හැදිලා උන්නේ ඒකනේ ඒකිට. හිමාලි සිතුවේ ඒ පිවිතුරු බැඳීම ගැන එහෙමය. හරි. ටයිපටිය බැඳ හිමාලි බලා උන්නේ තව මොනවා හෝ වෙනතුරිය. ඒත් විමුක්ති මේසේ මත මොනවද සොයන්නට විය. මාව පූචනාව විතරයි. පුදුමම මිනිහෙක්. ඇය සිතුවාය. හිමාලි ආදරය ගැන දන්නේ නැත. සැර විස්කි වලින් මත් වූ කෙනෙක් රතු අයින් වලින් අලුතින් මත් වෙන්නේ නැත. විමුක්ති තාමත් ඉන්නේ
වාෂා විසින් මත් කළ හදවතිනි මම අයියේ අද ඇඳුම් ටිකක් ගන්න යන්නද සුදු සරමක් ගන්නත් ඕන මං සල්ලි දෙන්නම් ඔයාටත් ඇඳුම් ටිකක් ගන්න හිමාලි ඔව් අටේම කැරකෙයි විමුක්ති එක මොහොතක ඇගේ උරතලයේ මත සුරත තිබ්බේය නංගි අපි අන්නාදපුරේ දවස් දෙක තුනක් ඉන්නවා මම යන්නේ තවත් වැඩක් බලන්නත් එක්ක මම යද්දි ඔයාට ඒක කියන්නම් හිමාලි සිනාසුනාය මේ යන්නේ කෙසේ හෝ වාෂාවත් බලාගෙන ඉන්නට බව ඇය දන්නේ නැත සතියක් හරි ඉඳලා එමු අයියේ ඕ එහෙමත් ඉන්න වෙයි මට ඔයා උදව් කරන්න ඕන අනේ එහෙම කියන්න එපා මම වෙන කාට උදව් කරන්නද විමුක්ති අත ගත්තේ ඇගේ හිසද අත ගාය ඔයා නම් එයාම තමා ඔහු අවංක හඬින් කීවේය හිමාලි ඇතුළාන්තෙන් සිනාසුනාය අයියේ විමුති කාමරයෙන් පිටවන්නට යද්දි හිමාලි කතා කළාය ඇය එහෙමම කාමරයේ බිම දනෝබ විමුත්තිට වැන්දාය ඔහු ඇයව නැගිට්ටෙව්වේ දෑතම ඇගේ උරතලවල තබාය මම යන්නම් බුදුසරණයි ඇඳුම් අරම් එහෙමම බුක්ෂොප් එකට එන්නද මම කොල්ල සිනාසුනේ සල්ලි දුන්නේ නෑනේ මම ඇවිත් ගන්නම් එහෙනම් නංගි එනවද 11ට විතර දෙන්නාම පහලට ආවේ එකටමය හිමාලි මෙහෙම එද්දි වෙනමම ආශාදයක් විඳි එහෙනම් යාළුවනි තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බහලින් දාන්න ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි